අදත් මගේ channel එකත් එක්ක එකතු වුණ ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ඔන්න අපේ පාකුව අලුත් පොන්ඩ් එකක් හදලා දැම්මා ඉතින් පාකුව පොන්ඩ් එකක් හදලා දැම්මට පස්සේ මේ ටැංකිය නිකම්ම හිස් වුණා ඒක නිසා ඒකට අලුතෙන් සෙටප් එකක් අරන් ඇවිල්ලා තියෙනවා මොකද සෙටප් එක ගැන කතා කරන්න කලින් මොකද මේකට දැන් දාන්න මං හිතන් ඉන්නේ අපේ ඔස්කලා සෙට් එක ඒ කියන්නේ ඔස්කලා කොපෝස් කරලා දෙන්නයි ටයිගෝස්කයි ඇල්බයිනෝස්කයි ඉන්නවා ඇල්බයිනෝ එක්කෙනා නම් මේකට දැනට දාන්නේ අර තුන් දෙනා දැනට දාලා තියෙනවා ඒකට ඔස්කලාට හරියන සෙටප් එකක් තමයි මේකට දැන් හදන්නේ ඉතින් මේ ටැංක් එක ඒ තුන් දෙනාට නම් හොඳටම ඇති මේක නිකම්ම තියන්නත් බෑ සෙටප් එකක් නැතුව තියන්නත් බෑ මෙච්චර ලොකු ටැංකියක් නිකම්ම යටට වැලි දාලා තිබ්බහමත් ඒකත් හරියන්නේ නැහැ ඒක නිසා මම හිතුවා මේක ලස්සන සෙටප් එකක් එක්ක ලස්සන මාළු ටිකක් දාන්න ඕනේ කියලා මොකද මේ ගේ ඇතුලේ තියෙන නිසා ලස්සනට තියෙන්න ඕනේ දැනට මේකට ෆිල්ටරයක් නැහැ මොකද මේකේ ෆිල්ටරේ තමයි මම පොන්ඩ් එකට දැම්මේ තව පොඩි එකක් තියෙනවා පැට ලීටර් 800ක වගේ එක ඒක දාලා තමයි දැනට ටැංක් එක රන් කරන්න හිතන් ඉන්නේ මාළු දාන්න කලින් සතියක් දෙකක් ටැංක් එක සයිකල් වෙන්න ඕනේ ඒක නිසා ඒ ටික සයිකල් වෙනකන් තමයි මේ ෆිල්ටර් එක තියන්නේ ඊට පස්සේ තමයි අපි මාළු දාන්න ගන්නෙ ඉතින් ඔයාලට මේක මේකේ ග්ලාස් එකේ පොඩි පොඩි අර තනින් තනින් තියෙන පොඩි පොඩි මේවා ටිකක් ඒ වතුර පිරෙවුවම නම් පේන්නේ නැහැ ලොකුවට පේන්නෙත් නැහැ ඉතින් අපි වැඩි කතා නැතුව දැන් සෙටප් එක හදන්න පටන් ගමු සතියකට පස්සේ අපේ ටැංක එක සයිකල් වෙලා මාළුත් දැම්මට පස්සේ ඉතින් මම මුලින්ම මේකට අපේ ටින් ෆොයිල් බාබ්ලා දෙන්නව දාගත්තා ෆිල්ටර් එක නම් නෝමල් පැට ලීටර් 800ක් කරන එකක් තමයි තියෙන්නේ ඒක නම් පොඩි වැඩි දැනට අපේ අර පාකුගේ පොන්ඩ් එකට දැම්ම මේකේ තිබ්බ ලොකු එක ඒක ද ආයේ මේකට ගන්නකන් තමයි අරක දැම්මේ ඉතින් ඒකෙනුත් මේක රන් කරන්න පුළුවන් ඒ ගොඩක් දුරට පුළුවන් කියලා හිතනවා ඉතින් ටින් ෆොයිල් බාබ්ලා දෙන්න නම් දැන් දාලා ටැංක් එකට සෙටල් වෙලා ඉන්නේ
තාම අපේ කොප ඔස්ක දෙන්න දැම්මේ නැහැ රෙඩ් කොප ඔස් කරලා දෙන්න මොකද ඒ දෙන්නවත් කලින්ම දැම්මේ නැත්තේ දැන් කොහොමද දැන්න ටින් ෆොයිල් බාබ්ලා දෙන්න දාලා බලන්න ඕනේ ඊට කලින් හොඳ මාළු දෙන්න දාන්න කලින් ටිකක් බලන්න ඕනේ ටැංක් එකේ මාළුන් ඉන්න පුළුවන් විදිහට මේක සෙටල් වෙලාද කියන්නේ කියලා දැනගන්න තමයි ඉස්සෙල්ලාම ටින් ෆොයිල් බාබ්ලා දෙන්න දාලා සතියක් විතර තිබ්බේ ඉතින් අද අපේ කොපෝස් කරලා දෙන්නවත් දාගම මේකට අල්ලන්නේ මොනම් වීඩියෝ කරන්න යන්නේ තවත් වීඩියෝ එක දික් වෙන නිසා ඉතින් ඔයාලට පේන ඇති මේ ටින් ෆොයිල් බාබ්ලා දෙන්න දැන් සෑහෙන ලොකුයි මගේ අත තරම් වගේ ලොකුයි එහෙනම් වැඩි කතා නැතුව අපේ රෙඩ් කොපෝස් කරලා දෙන්නවත් මේකට දාගෙන කොහොමද කියලා බලමු ඔන්න ඉතින් ඔයාලට පේන ඇති අපේ රෙඩ් කොපෝස් කරලා දෙන්නවත් දාගත්තා මාරම ලස්සනයි මාර විදියට ගොල්ලොන්ගේ කලර්ස් තියෙනවා ඔයාලට පේනවා ඇති මාරම ලොකුයි ඒ කියන්නේ දැන් අපේ අර ලොකු පාකු තරම් වගේ ලොකුයි ලොකු පාකු කියන්නේ මගේ අර පැටව් දෙන්නකින් ලොකු එක්කෙනා වගේ ලොකුයි ඔයාලට පේන ඇති අතත් එක්ක සයිස් එක කොහොමද කියලා මාළු වගේ ඔය දැන් ඒ මං ඔක්සිජන් එකකුත් දැම්මා ප්‍රශ්නයක් වුණොත් කියලා මේක මාළු දෙන්න හරි ගියාට පස්සේ ආයේ මේ ඔක්සිජන් එක අයින් කරනවා ඔයාලට පේන ඇති මාරම ලස්සනයි දැන් ටැංකිය ඉතින් මේකට මම ටයිගර් ඔස්කව දැම්මේ නෑ මොකද එයා මේකට දැම්මොත් මේගොල්ලොත් එක වලියක් දාගනි කියලා හිතලා දැම්මේ නෑ පොන්ඩ් එකේ දින නවුලන්නේ කට්ටිය එකට ඉන්නවා දැන් මේක ඉන්නේ ටින් ෆොයිල් බාබ්ලා දෙන්නයි මගේ රෙඩ් කොපෝස් කරලා දෙන්නයි විතරයි මේ හතර දෙනා විතරක් තියන්න ඕනේ කියලා හිතුවා ඉස්සරහට මේකට තව මොන්ස්ටර් මාළුවෙක් ගේන්න ඕනේ අලුත් එක්කෙනෙක් ටිකක් ගණන් වැඩි මාළුවෙක් ගේන්න ආසාවක් තියෙනවා ඒක අපි ඉස්සරහට බලමු ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න ඉතින් සෑහෙන කාලයකට පස්සේ තමයි මම වීඩියෝ එකක් දැම්මේ වීඩියෝ එකක් කරගන්නත් වෙලාවක් හම්බුනේ වෙලාවක තමයි මේ දාන්නේ ඉතින් අදට ගිහින් එන්න හැමෝටම සුබ දවසක්